විශේෂම අපේ රටේ අද වන විට අපි ලබා තියෙන විජයග්‍රහණ දෙකක් තියෙනවා. ඒ අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජයග්‍රහණ. ආර්ථික ක්ෂේත්‍රයේ ජයග්‍රහණයන් අභිබව අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුබ සාධන කාර්ය අපේ රටේ බහුතර ජනයාට සුවිශාල යහපත් කරුණු රාශියක් ඉෂ්ට කරලා තියෙනවා. ඒ නිදහස් සෞඛ්‍ය සේවයත් නිදහස් අධ්‍යාපනය නිසා පසුගිය වාමාංශික නැඹුරුවක් සහිත රාජ්‍ය පාලන කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම සුබ සාධන අංශයේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නැඹුරු වෙනුවෙන් කරන ලද දිර්ඝන්වීම කැපවීම තමයි අද මේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපේ රටේ ප්‍රගතියට හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා මොනෑම ආකාරයකින් හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු කරන පුද්ගලීකරණය හෝ මෙවැනි හොර උපාධි ආයතන පිහිටවමින් අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විනාශ කිරීමට දරන සියලු උත්සාහයන් පරාජය කරන්න අපි එකට එකතු වෙමු කියන ආයාචනය කරනවා. විශේෂයෙන්ම නැවත හිසවසෝමින් එන පුද්ගලීකරණ වැඩසටහනත් පරාජය කරන්න මෙවැනිම එකතු වීමක් කරමු කියන ආරාධනය කරන ස්ථිතියි.